මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න අනිවාර්යෙන් ඔයාට ඔයාගේ ජීවිතය වගේම තව කෙනෙක්ගේ ජීවිතයකුත් බේරගන්න අනිවාර්යෙන් පුළුවන් වෙයි. ලංකාව වටේටම ලස්සන මුහුදක් තියෙනවා. ඒ වගේම තමයි මුහුදේ නාන්න පිසු වගේ කැමති සෙට් එකක් තමයි අපේ ලංකාවේ ඉන්නේ. ඉතින් අනිවාර්යෙන් ඔයත් එහෙම කෙනෙක් වෙනවා නම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. මුහුදේ තියෙන භයානකකම ගැන මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒවා අතරුණුත් අපි ගොඩක් දෙනෙක් නොදන්න දෙයක් තමයි. අද මේ කතා කරන දියවැල් කියන්නේ. දියවැල් ගැන ඇත්තටම විශේෂයෙන්ම ගොඩක් දෙනෙක්ගේ මේ නොදුනත්කමට හේතුව තමයි මේ ගැන දැනුවත් වීම අඩුකම. ඉතින් අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ දියවැල් ගැන සම්පූර්ණ විස්තරයක් අපි ගමු ඉතාමත් කෙටි කාලයක් තුල. හරි. මුහුදට ওই තියෙන බය පොඩි කාලේ අපේ අම්මලා තාත්තලා ඉඳන් අපේ ඔළුවේ හැදිලා දිනනවා. ඉතින් ඒ හින්දා මේ මං අද කතා කරන දියවැල් වලට ඒකත් එක හේතුවක් වෙනවා. පුදුමයි නේද? මෙන්න මේකයි ඒ හේතුව. අපි ගොඩක් වෙලාවට මුහුදට තියෙන බය හින්දම මුහුදකට ගිහින් අපි නාන්න තැනක් හොයන එක තමයි අපි හොඳට කරන්නේ. ගොඩක් වෙලාවට අපි බලන්නේ රැල්ල අඩුම තැන. එහෙම නැත්තම් කැඹුරු අඩුම තැනක් තමයි හොයාගන්නේ. සෙට් එකත් එක්ක බහලා ඒ වගේ තැනක නාන එක තමයි අපි තෝරගන්නේ. හැබැයි මෙන්න මේ දියවැල් ඇති වෙන්න මෙන්න මේ වගේ තැන්වල කියන එක තමයි විශේෂම දේ. ඒ වගේ තැන්වල ඇතිවීමේ සම්භාවිතාව ගොඩක් වැඩි. ඉතින් මේ නිසලව දින වතුරට බහලා වතුර ගැඹුරුත් නැතිව ටික දුරක් ඇවිදගෙන යද්දි එකපාරම කකුල් දෙකෙන් මොකෙක් හරි ඇද්දා වගේ දැනිලා අපිව ඇදගෙන යන එක තමයි මේකදී වෙන්නේ. ඉතින් එහෙම දැනනකොටත් ඔයා ගොඩක් පරක්කු වැඩි. එහෙනම් අපි දැන් මුලින්ම බලමු මොකද්ද මේ දියවැල් කියන්නේ, දියවැල් ඇති වෙන්නේ කොහොමද කියලා. මං ඉතාම සරලව තමයි කියන්නේ. ඉතින් දියවැල් ඇති වෙන්නේ ඔයාට තේරෙන භාෂාවෙන් කිව්වොත් ওই මුහුදු රළ තියෙනවනේ. ওই මුහුදු රළ හැම වෙලාවෙම මොකද වෙන්නේ? වෙරළ දිසට එයා පුළුවන් තරම් විශාල ජල ප්‍රමාණයක් අරගෙන රැල්ල විදිහට එන්නේ එක තමයි. ඉතින් ඔය එන රැල්ල මුහුදු වෙරළ ආසන්නයේදී බිඳිලා යනවා. රැල්ල බිඳෙන හැටි ඔයා දැකලා ඇති සුදු පාටට ලස්සනට පෙන නංගුල තමයි ඒක බිඳෙන්නේ. ඒත් නොකඩවා පැමිණෙන රළ මේ ආපසු ගලා යෑමට අනිවාර්යෙන් බාධා ඇති කරනවා. නැවතත් මුහුදට ඒ ගලා යනතෙක් මේ ජලයට කොහෙද ඉන්න වෙනවා හිතන්නක. එන වතුර රැලි ටිකත් එක්ක මෙයා ආවට පස්සේ දැන් අර පිටිපස්සෙන් එන රැලි හින්දා මේ වතුර වලට අහපෝ යන්න විදියකුත් නැහැ. එහෙනම් අනිවාර්යෙන් මොකද වෙන්නේ? මේ වතුරට සිද්ධ වෙනවා වෙරළ දිගේ දෙපැත්තට ගමන් කරමින් ඉන්න. එයාට මොකද වෙන්නේ? ෂණිකව එයාට හම්බුනොත් පහසුවෙන් ගමන් කරන්න පුළුවන් ස්ථානයක් මේ වතුර ටික මොකද කරන්නේ? ඒ ස්ථානේ හරහා වේගෙන් ගලා යෑම සිද්ධ වෙනවා. වෙරළාසන්නව මුහුදු පතුලේ පවතින වැලි පරවල සෑදී ඇති කුඩා හිදස් තියනවා නම් ඒ තැන්වලට තමා මෙන්න මේ දියවැල් වඩා නිබුරුතාවය දක්වන්නේ. සමහරලාට මේක ගැඹුරෙන්වත් අර මුහුදේ තියෙන පතුලේ පවතින මේ ගුහාවලින් වගේ වේගෙන් ඇදිලා යනවා. ඉතින් මේ වගේ තැන්වලින් තමා ලේසියෙන්ම දියවැල් ඇති වෙන්න පුළුවන් වෙන්නේ. ඔයා හිතනවාද මිනිත්තුකටත් අඩු කාලයකදී මීටර 300ක් පමණ වෙරළට ඈතටව ඇති ස්ථානයක් දක්වා මේ දියලකට යන්න පුළුවන්. මොකද මේ ආපු ජලකඳට එයාට නෝ ඔප්ෂන්. එයාට තියෙන්නේ මේක දිගේ ඇදිලා යන එක තමයි. ඔයා හිතන්න දිගු වෙරළ තීරවල සාමාන්‍ය මීටර 200කට වරක් මෙවැනි දියවැල් ඇති වෙනවා. මේකේ තියෙන වඩාත්ම භයානකම තමයි ඉතාම නිසල වෙරළ තීරයක උනත් මේ දේ ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා තමයි මම අර මුලින්මත් කිව්වා වගේ මේකේ තියෙන භයානකම අපිට තේරෙන්නේ නැත්තේ. ඉතින් මේ වගේ තැනක ඔයා පීන පීන හිටියත් එහෙම නැත්නම් ධනිස හරියට වඩා ටිකක් උඩින් වතුර තියෙන තැනක නිකන් විද හිටියත් කරන්න දෙයක් නැහැ. මේ මූදුර දිය වැලකට වුණොත් ඔයාව ඇදගෙන යනවා. ඉතින් ඒ හින්දා ඔයා පීනන්න දන්නේ නැති කෙනෙක් නම් කොහොමත් දන්නේ නැති තැනකින් පීනන්න යන එක නම් කිසිම නූනට හුරු දෙයක් නම් නෙමෙයි. ඔබට ඔබ ගැන කොපමණ විශ්වාස වුණත් කිසිම විටක තනිව නම් මුහුදේ නාන්න යන්න එපා. හරි. දැන් අපි බලමු එහෙම කියලා අපිට මුහුදේදී නාන්න දු ඉන්න බෑනේ නේ. එහෙනම් අපි බලමු දියවැල් අඳුනගන්න මොකක් හරි ක්‍රමයක් තියෙනවද කියලා. ඒක තමයි වැදගත් වෙන්නේ. මොකද මේකේ අනතුර දැනගැනීම එක ඊළඟට මේව දැන් අඳුරගන්න ඕනේ. ඊට පස්සේ එහෙම දෙයක් වුණොත් මොකද්ද වෙන්නේ කියලාත් අපි කතා කරමු. දියවැල් තියෙන තැනක් 100%ක් අඳුරගන්න විදිහකින් හරියට මෙස්ප්ලේන් කරන්න බැරි වුණත් තල වශයෙන් කියන්න පුළුවන් මෙන්න මෙහෙම අවස්ථා. ඔයා දැන් පාරකින් එහා පැත්තට පයින්කොට පාර දෙපැත්ත බලලා ඒ නිරීක්ෂණය කරනවා වගේම තමයි ඔයා වතුරට, ඒ කියන්නේ මුහුදට බහින්න කලින් ඔයාට පුළුවන් නිරීක්ෂණය කරන්න අර මං ඉහත කියපු දේවල් පදනම් කරගෙන. ඒ කියන්නේ ඔයාට පේනවාද රැළ ඇවිල්ලා බිඳිලා අර සුදු පාටට පෙන තියෙන අතරේ ඔයාට පේන්න පුළුවන් එක ප්‍රදේශයක ඉතාමත් අඳුරු පැහැයක් එක්ක නිරීක්ෂණය වෙන්න පුළුවන්. අන්නේ ඒ කියන්නේ අර සුදු පාට නැති අඳුරු ප්‍රදේශයක් තියෙනවා. ඒ වගේම තමයි දැන් මූදක් ගත්තොත් ඒක උඩ පාවෙන දේවල් තියෙනවානේ. ඔය ගොඩක් අර රොඩු කෑලි වගේ දේවල් පාවෙන දේවල් ඔයා බලන්න මුහුද දෙසට ගලාගෙන යනවද කියලා. ඔයාට මෙන්න මේ නිරීක්ෂණය පදනම් කරගෙන ඔයාට හිතන්න පුළුවන් මේ ස්ථානයේ
මෙන්න මේ විදිහේ දියවැලක් තිබීමේ ලොකු සම්භාවිතාවයක් තියෙන කියන එක තමයි ඔයාට තනින් ගන්න තියෙන. හරියට මෙතන තියෙන්න පුළුවන් නොතිබෙන්න පුළුවන්. හැබැයි වැඩි සම්භාවිතාවක් තියෙන එවැනි ස්ථානයක දියවැලක් ඇතිවීම. ඉතින් ඔයා කොතරම් පිහිනීමට දක්ෂුමක් මූදර පයින් පයින්ද පෙර මේක අනිවාර්යෙන් නිරීක්ෂණය කරන්න වෙලාවක් ගන්න ඕනේ. එහෙම නැත්තම්නම් සොරිම තමයි. මේ දියවැලේ වේගය පීනුන් ශූරයෙක්ගේ වේගයටත් වඩා වැඩි බව අනිවාර්යෙන් ඔයා මතක තියාගන්න. සමහර මුහුදු තීර කොහෙත්ම දිය නෑමට නිර්දේශන කරලා නැහැ. නොයෙක් අනතුරු ඇඟවීම් පෝරු මෙවැනි ස්ථානවල කොච්චර සවි කරලා තිබ්බත් මුහුදට බහින්න පෙර මේ ගැන අනිවාර්යෙන් විමසිලිමත් වෙන්න. අවදානම් සහිත ස්ථානවලට පවා මුහුදේ පිහිනීමෙන් තමන්ගේ පුහු වීරත්වය පෙන්වන සමහර අය අනිවාර්යෙන් කැමතියි කියලා මම දන්නවා. මං ඒගොල්ලන්ට කියන්නේ මෙන්න මේ කතාව. හිස් මිනිසුන්ගෙන් ලැබෙන පුහු වර්ණනාවන්ට වඩා අතිශය දුර්ලභව ලැබෙන මනුස්ස ජීවිතේ වටින බව ඔයා කවදාවත් අමතක කරන්න එපා. හරි, ඊළඟට අපි බලමු දියවැලකට ඔයා අසු වුණොත් මොකද්ද කරන්න ඕනේ කියලා. අවාසනාවකට දියවැලකට අසු වුත් කිසිම විටක ඊට එරෙහිව පීනන්න උත්සාහ කරන්න එපා. මොකද දියවැලේ වේගය ඔබ පිහිනුම් ශූරයෙක් වුණත් ඒ වේගයට වඩා ගොඩාක් වැඩි. ඉතින් ඔයාට මේක පීනලනම් දිනන්නවත් ජීවිතේ බේරගන්නත් ගොඩක් අමාරුවේ ඒ යන ස්පීඩ් එකට සහ අනිත් පැත්තට. මේ වෙනුවට ඔයාට පුළුවන් වෙරළට සමාන්තරව පිහිනීමෙන් දියවැලෙන් ඉවත් වෙන්න පුළුවන්. ඉන්පසු වෙරළ දෙසට පිහිනන්න පුළුවන්. මෙසේ ඉවතට පිහිනන්න නොහැකි නම් ඔයාට කරන්න තියෙන්නේ ජලය මතුපිට රැඳෙමින් පුළුවන් තරම් උදව් ඉල්ලන එක තමයි. වෙන කිසිම දෙයක් නැහැ. ඒකයි මම මුලින්මත් කිව්වේ තනියෙන් නම් නාන්න යන්න එපා. කට්ටියත් එක්ක යන තැනක යන්න. ඒ ඇරෙන්න ඔයාට කිසිම සරණක් නැහැ කියන ඔප්ෂන් එක. නමුත් මං කියන්නේ ඔයා ඒ වගේ දැන් පුළුවන් තරම් නිරීක්ෂණය කරලා ඉවත් වෙන එක තමයි නුවණටුරු. මොකද දියවැල් කියන්නේ ඉතාමත් බිහිසුණු අත්දැකීමක් සහ ගොඩක් වෙලාවට මුහුද ඇතුලෙන් පවා ඒකට ගමන් මාර්ග තියෙනවා. ඉතින් ඒ හින්දා කියන කිසි දෙයක් ඔයාට නොකරන තියෙන සම්භාවිතාව 100,000කින් වැඩි. ඒ හින්දා පුළුවන් තරම් නිරීක්ෂණය කරලා ඒ අවධානම අරගෙන අවධානම ඔළුවේ තියාන ඔයා මුහුද ළඟ ඉන්න. ඒක තමයි ඔයාට නුවණට හුරු සහ කරන්න පුළුවන් ප්‍රැක්ටිකල්ම දේ. ඉතින් මේ වීඩියෝ එක ඔයාට වැදගත් වෙයි. ඔයාගේ යාළුවෙක්ට හරි වැදගත් වෙනවා නම් මේ වීඩියෝ එක ගැන දැනුවත් කරන්න. හරි, සියලු දෙනාටම සුබ දවසක්.